අපිට ජීවිතයේ කවදාවත් ආදරය කියන දේ නැතුව ඉන්න බෑ. මොකද්ද ඔබේ අදහස කියන්නේ? ඔය කිව්වට පුළුවන් වගේද? නෑ. මම ඔබට කැට තියලා කියනවා ආදරය නැතුව ජීවිතේ ජීවත් වෙන්න බෑ අපිට. සමහර විට ඒක අහිමි වෙච්ච ආදරයක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ හිමි කරගන්න බලාපොරොත්තු වෙන විදිහ ආදරයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබට හිමි වෙලා තියෙන ආදරේ වෙන්න පුළුවන්. කොහොම හරි ආදරයක් අපේ ජීවිතවල තියෙන්න ඕනේ. එහෙම තිබුණොතින් අපේ ජීවිතවලට අපි හුඟක් ආදරය කරන්න පටන් ගන්නවා. ඔය ආදරේ හිතට දැනෙන මොහොත තියෙනවා නේද? එදාට වෙන කවදාටත් වඩා අපිට අපි ජීවත් වෙනවා කියලා දැනෙනවා. එහෙම දැනුනේ නැත්නම් තාමත් ඔබ ආදරයට ආදරය කළා නැහැ. ඔබේ හිතට ඔබට හරියන විදිහ නැත්නම් ඔබේ හිත බලාපොරොත්තු වෙන විදිහ ආදරයක් ලැබිලා නැහැ. හොයාගන්න හිම ආදරයක්. එහෙම ආදරයක් හොයාගන්න බලාපොරොත්තු වෙනවා නම් කියවිය යුතුම පොත අද දවසේ අපි මයි ලයිබ්‍රරි තුලින් ඔබේ සමීපයට අරගෙන ඇවිල්ලා තියෙනවා. පොත මොකද්ද? කාගේද පොත? මොනවද මේ පොතේ තියෙන්නේ? මොන වගේ ආදරයක්ද මේක? හැමදේම කියන්න ඉන්න අපිත් එක්ක මයි ලයිබ්‍රරි. සියල්ල දත් ඔහුටයි. ඔහුගේ මිහිරි බහටයි. නමක් නොදත් ඔබටයි. ඔබේ නොදන්න කමටයි. මෙන්න මෙහෙමයි මේ පොතේ පෙරවදනට ලස්සන කවියක් අමුණලා තියෙන්නේ. ඉතින් කවුද මේ ඔබ? නමක් නොදන්න ඔබ ගැනයි මේ පොතේ තියෙන්නේ. නමක් නොදන්නා වුණාට ඔබ කවුද? ඔබේ හැසිරීම මොන වගේද? ඔබේ සිතුවිලි මොන වගේද? කින්ද මන්ද මේ සියල්ලක්ම ඔහු දන්නවා. ඔහු දැනගෙන හිටියා. ඔහු වගේම මේ කතාව ලියන කෙනත් ඒ ගැන දැනගෙන හිටියා. ඒ නිසාම ඔහු තවදුරටත් මේ කතාව ලියන කෙනා කතුවරයා සූදානම් නෑ. මේක රහසක් විදිහට තියන්න. ඔබ කොහේ හිටියත් මේක ඔබ දැනගත යුතුම කතාවක් විදිහට කතුවරයා නම් කරලා තියෙනවා. මේ මැයි මාර ප්‍රසංගය. මහින්ද ප්‍රසාද් මස්සිඹුල මහත්මයා ලියපු ආදරේ. ආදරේ පුරවල තියෙන පොතක් මේක. මස්සිඹුල මහත්තයා කියලා කියන්නේ ඉතින් අමුතු විදිහේ මාතෘකා එක්ක අපි හමුවට එන කෙනෙක්නේ. මස්සිඹුල මහත්මයාගේ පොතක් හැමදාමත් හැමෝම අතර ජනප්‍රිය වෙනවා. ඒකට හේතුව එකක් ඒ සරල බස්වහර. අනිත් එක තමයි මස්සිඹුල මහත්මයා හැමදාම කතා කරන්නේ අපේ හදවතට. අපි හරි සංවේදී මස්සිඹුල මහත්මයාගේ වචන ඉදිරියේ. ඉතින් අද දවසෙත් අපිට එහෙම සංවේදී වෙන්න වෙනවා මැයි මාර ප්‍රසංගයේ පොතත් එක්ක. කොහෙන්ද පටන් ගන්නෙ? මට හිතුණා ඔබව ඉස්සෙල්ලම අරන් යන්න 11 වෙනි පිටුවට. ඔබ මේ කතාන්දරය තුල උදේ හවස ඒ කන්දෙන් මේ කන්දටත් මේ කන්දෙන් ඒ කන්දටත් ගමන් කළා විතරමයි. ඒ අතර තප්පර කීපයක් නතර වෙලා ඉස්සරහා ගවරවල කන්දේ තියෙන මැයි මාර ගහේ මල් දිහා බැලුවා මතකයිද? ඔව්. ඔබ තමයි ඒ කෙනෙකුගේ ආත්මය විසින් තව කෙනෙකුගේ ආත්මයට කරන බලපෑම ගැන මම හිතන්න ගත්තේ ඔබ නිසයි. අන්තිමට ඔබ මේ කිසාවක් දන්නේ නැති වුණත් මේ සියල්ල ඔබමයි කියලා මේ නමක් නොදන්න ඔබට මසිබුල මහත්මයා මේ මැයි මාර ප්‍රසංගයෙන් ආමන්ත්‍රණය කරනවා. මේකේ කතාවේ චරිත කීපයක් තියෙනවා. ඇත්තටම චරිත තියෙන හරි පොඩ්ඩයි. ප්‍රධාන චරිතයක් විදිහට තියෙන සමිදයිය සහ ඔබ. ඔබ මේ පොතේ නම් කරලා තියෙන්නේ සංචරණී කියලා. ඒක ඔබේ ඇත්ත නම නෙවෙයි. සමිද අයියා ඔබට දාපු නම. ඇයි මේ සමිද අයියා වෙන්නේ? මේ පොත ලියන කෙනා, මේ තරුණයා හරි ආසයි ආදර කතා ලියන්න. ඒ නිසාම ඔහු ආදර කතා ලියන. ඔහුගේ අක්කා හරිම වර්ණනා කරනවා මේ මල්ලිගේ ආදර කතා ලිවීමේ හැකියාව. ඉතින් මෙහෙම ආදර කතා ලියන්න ආසාවෙන් ඉන්න මේ කෙනාට සංචරණී සඟරාවට ආදර කතන්දර ලියන දැන්වීම පේනවා. සඳරේණු පත්‍රයේ තමයි මේක ගියේ. ඉතින් ඒ දැන්වීම දාලා තියෙන්නේ මේ සමිද. ඉතින් ඒ දැන්වීමට අනුව ඇප්ලයි කළා. ඊට පස්සේ මේ වෙනුවෙන් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මුලින්ම මේ සම්බන්ධයෙන් ලියුමක් එනවා මේ තරුණයාට සමිද අයියාගෙන්, නැත්නම් මේ සමිද කියන කෙනාගෙන්. ඒක මේ හරිම හැඩති අකුරු විදිහට තමයි මේ තරුණයාට මතක තියෙන්නේ. මේ ආදර කතන්දර ඉතාම දුර්වල තත්ත්වයේ පවතින ඒවා බව කනගාටු වෙන්නවත් කියන්නම වෙනවා. මේවයි කිසිම අපූර්වත්වයක් නැහැ. අතිශය සරල ඕලාරික කතා. චරිතත් එහෙම්මයි.
මඩේ හිටවපු ඉනි වගේ. එක්කො කෙල්ල පොහොසත් කොල්ල දුප්පත්. නැත්තම් කොල්ල පොහොසත් කෙල්ල දුප්පත්. ධනවත් පියා විරුද්ධ වෙනවා. අන්තිමට එක්කො ජය ගන්නවා, එක්කො එක්කෙනෙක් මැරෙනවා. සෙල්ලප් පෙරුමගේ චිත්‍රපටි වගේ. ඔය ආදී විදිහට මේ ලිපිය එවලා තියෙනවා සමිද. මේ ආදර කතා ලියලා සෑහෙන ලොකු ප්‍රවීණයෙක් කියලා අක්කගේ ඉදිරියේ වර්ණනාවට ලක්වුණු මල්ලි. ඉතින් ඔහු කල්පනා කරන ඇත්තට මගේ ආදර කතා එච්චර දුර්වලයිද කියලා. ඔහුට මේ සමිදායියාගේ හැඩති අකුරුත් එක්ක මේ ගැන වැරදක් හිතෙන්නේ නැහැ. ඔහුට හිතෙනවා සමිදායියාගෙන් මේ ගැන අහගන්න ඕනි කියලා. ඉතින් දිගින් දිගටම මේ සමිද සහ මේ තරුණයා අතර ලිපි හුවමාරුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ලිපි හුවමාරුවත් එක්ක ආදර කතා කියන්නේ ඇත්තටම එහෙම සරල දෙයක් නෙවෙයි කියන එක මේ තරුණයාට තේරුම් යනවා. 18 වෙනි පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා. ලියුම ලියලා තිබුණ ගමන් විස්තරය. බදුල්ල බස්සෙක නැගලා හපුතලේ දියතලාව බණ්ඩාරවැල හැම පහු කරලා ඊට පස්සේ කුඹල්වැල පහු කරලා එද්දී වංගුවක් එක්ක පටන් ගන්න කඩමණ්ඩිය, දෙමෝදර හන්දිය, එතන බස් හෝල්ටකින් බහින්න, මට එන දවස හරියට දැනුම් දෙන්න. එළියුමේ පුංචියට පිටිපස්සේ බස් නැවතුම්පල ඇඳලා එතන කෝටු බබෙක් ඇඳලා ඊතලයක් ගහලා ලියලා තිබුණා, ඔයා එනකම් මඟ බලාගෙන ඉන්න මම කියලා. මේ සමිදගෙන් මේ තරුණයාට ලැබුණ ලිපිය. ගමන් මාර්ගයේ ලියුවේ සමිද කැමති වුණා මේ තරුණයාට ආදර කතා ලියන හැටි කියලා දෙන්න. ඒ ගැන අත්දැකීමක් දෙන්න. ඉතින් මේ තරුණයාට මේ දෙමෝදර තියෙන සමිදගේ ගෙදරට එන්න පාර තමයි ওই විදියට සමිද ලියලා යව්වේ. සමිදගේ ලියවිල්ලට අනුව මේ තරුණයා යනවා දෙමෝදර. ගියහම මේ කතාවේ දැනගත යුතුම තැනක් විදියට මම ඔබට යෝජනා කරනවා මේ තැන 20 වෙනි පිටුව සමිදායියාගේ කාමරේ. මේ කාමරේ හරිම විස්තරාත්මකව ලියලා තියෙනවා මසිබුල මහත්තයා. මෙන්න මෙහෙම. සාලේ දකුණු පැත්තේ පළවෙනි කාමරේ. මං ඊට ඇතුල් වුණා. සමිදායියා ළඟින් ආ අමුතු ප්‍රියමනාප සුවඳ මට ඒ කාමරේට ඇතුල් වෙද්දිම හොඳටම දැනුණා. ඇඳන් දෙකක්, මේසයක්, පොත් රාක්කයක්. මේසේ උඩත් පිළිවෙලට පොත් අහුරලා. මං ඒ පොත් අත ගෑවා. ඒකම මේසේ උඩ පුංචි පුංචි බෝතල් පෙලක්. ඒවායේ මොනවද තිබුණා? මං නිකමට ඉන්න එකක මූඩිය ඇරලා බැලුවා. කුරුඳු පොතු. මම එකින් එක බැලුවා. සාදික්කා, වසාවාසි, ඉඟුරු පියලි, කරාබු නැටි, සුවඳ ලෝකය. මේස කෙලවර කම්බි කොකු, කම්බි කෑලි, අඬුවක් ආදිය. මේස යට පරණ පත්තර, පරණ වෙසක් කූඩුවක්, කාඩ්බෝඩ් පෙට්ටියක කපපු රතු රෙදි කෑලි ගොඩක්, කැඩුණු රේඩියෝ සර්කිට් කෑලි ටිකක්, පැටලුණු පාට පාට බල්බ් වැල් ගුලියක්. නැති දෙයක් නෑ. විවිධ අත්හදා බැලීම් කරන්නෙකුගේ කාමරයක ලස්සන අපිලිවෙල එහි තිබුණා. දැන් මේ පොත කියවන්න පටන් ගත්තයින් පස්සේ මට ආපු ප්‍රශ්නේ, මේ කාමරේ ඇත්තටම එකකටකට ගැලපෙන්නේ නෑනේ මේ තියෙන ඒවා. මෙයා ලියන කෙනෙක් නම් මෙයාගේ පොත් මේසෙ උඩ පොත් තියෙන එක හරි. ලියන කියන දේවල් වලට අදාළ දේවල් තියෙන එක හරි. එතකොට මේ මොකටද මේ කම්බි කොකු? එතකොට අඬුවක්, ඊට පස්සේ මේ රෙදි කෑලි, ඊට පස්සේ වයර් රෝල්, මේ මොකටද කියලා මම කල්පනා කරා ඇත්තටම මේ තරුණයා වගේම. හැබැයි මේ කතා පොතේ ඉදිරියට ඔබ කියවගෙන යනකොට ඔබට මේ හැම එකකටම හේතු එකක් පස්සෙ එකක් පෙළ ගැහේවි. මයි ලයිබ්‍රරි අද දවසේ අපි කතා කරන්නේ මහින්ද ප්‍රසාද් මස්සිමුල මහත්මයාගේ මැයි මාර ප්‍රසංගය ගැන. ඉන්න විරාමයකට ගිහිල්ලා එන්න. අද මයි ලයිබ්‍රරි තුලින් අපි කතා කරන්නේ මහින්ද ප්‍රසාද් මස්සිමුල මහත්මයාගේ මැයි මාර ප්‍රසංගය පොත ගැන. මේ කතා පොතේ කතාව මට ඔබත් එක්ක බෙදා හදාගන්න හරි ආසයි. හැබැයි මම මේකේ කුතුහලයේ පිරුණු තැන් සමහර තැන් හංගලා ඔබට කියන්නේ මොකද දන්නවද? මගේ අදහස ඔබ මේ පොත කියවන්න ඕනි කියන එක. ඔබට මේ පොත කියවන්න පුංචි උනන්දුවක් ඇති කරන්න තමයි මගේ උත්සාහය තියෙන්නේ. මම ඔබ වරන් යනවා 31 වෙනි පිටුවට. දැන් මේ සමිදායියාගේ කාමරය ගැන කියවනේ අපිනේ. සමිදායියාගේ විශේෂත්වයක් තමයි මේ කරදමුංගු කරාබුණේට තේ එක. ඔබ විශ්වාස කරයිද මන්ද? මම මේ පොත කියවන ගමන් මට මේ ඉසව්ව පහු කරන්න හිතුනේම නෑ ඒ තේ එක හදාගන්න නැතුව. ඒ නිසා මම තේ එකක් හදාගත්තා. මොකද මේ හැඟීම මේ විදිහටම ගන්න පුළුවන් විදිහට කොහොමත් මසිඹුල මහත්තයා ලියනවා. මෙතන සමිදායියාගේ අත්දැකීමත් මේ තරුණයාගේ අත්දැකීම මටත් ගන්න හිතුණා ඒ මොහොතේ. කොහොම හරි මේ සමිදායියා ආදරය ගැන ලියන විදිහ කියලා දුන්නා මේ තරුණයාට. ඒ ලියලා දෙන කියලා දෙනකොට සමිදායියා හරි අපූර්ව උපමාවක් උදාහරණයක් ගන්නවා කිරි හොදි ගැන. කිරි හොද්දක රස ඔබට විස්තර කරන්න කියලා කිව්වොත් එහෙම ඔබ කොහොමද විස්තර කරන්නේ? කිරි රසටනේ කැමතිනේ. හැබැයි
කිරිහොද්දක තියෙන ඕන වැදගත්ම දේ තමයි උළුහාල් කියලා සමිදයා මේ පොතේ කියලා තියෙනවා. සමිදයාගේ අදහස් විදිහට මසිබුල මහත්තයා ලියලා තියෙනවා උළුහාල් රස කිරිහොදි ගැන. හරි මාස හිතුණා එහෙම කිරිහොද්දකුත් හදාගන්න. ඔබට පුළුවන් නම් මේ පොත කියවන ගමන් ඒ වගේ අත්දැකීම්නුත් ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. හරි. අපි යමු 31 වෙනි පිටුවට. මෙතන තියෙනවා මේ දෙමෝදර රේල් ගැටේ ගැන. මොකද දෙමෝදරනේ සමිදගේ ගේ තියෙන්නේ. එතකොට මේ රේල් ගැටේට ලොකු තැනක් ලැබිලා තියෙනවා. මේ දුම්රිය නැවතුමට වගේම යවට පරිසරයට වගේම. ගඟෙන් එගොඩ කන්ද තියෙන්නේ ගොඩක් පහත හින්දා රේල් පාර පහලට ගන්න යොදපු අමුතු උපක්‍රමයක් ඒක. ඕකට තමයි කියන්නේ රේල් ගැටේ කියලා. කොළඹ ඉඳලා බදුල්ලට කෝච්චියට යන්න තියා හිතන්නවත් බෑ ওই රේල් ගැටේ නැත්තම්. ඒ කිව්වා වගේම ටික වෙලාවකින් කෝච්චිය කඳු ගැටේ වම්පසින් මතුවෙලා ආපහු දකුණු දෙසට ගමන් කළා. ඒක හරි පුදුම සිද්ධියක් මට කියවුණා. ඔන්න බලන්න දැන් කඳු විලුඹේ දිලිසෙන කෝච්චි සලඹ. ඒ උපමාව නම් පුදුම තරම් ලස්සනයි සමිදායි කියලා මේක මෙහෙම තිබුණට මට ඇත්තටම කියුනේ මේ පොත කියවද්දි ඒ උපමාව නම් පුදුම තරම් ලස්සනයි මසෙඹුල මහත්තයෝ කියලා. කඳු විලුඹේ දිලිසෙන කෝච්චි සලඹ. නිකමට හිතන්න ඔබ දෙමෝදර රේල් ගැටේ දැකලා තියෙනවා නම් ඔබට මේ කෝච්චිය යන විදිය මතක් වේවි. ඒ කෝච්චිය යන විදිය තමයි මේ වගේ ලස්සන උපමාවකට අරගෙන තියෙන්නේ කඳු විලුඹේ දිලිසෙන කෝච්චි සලඹ කියලා. පාද සලඹක් විලුඹේ දිලිසෙන විදියත් එක්ක අර කෝච්චිය යන විදිය මවන්නකො. මසිඹුල මහත්මයා හැබෑම දක්ෂයෙක් කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ වගේ උපමා උදාහරණ ඕන තරම් තියෙනවා එතුමන්ගේ හැම පොතකම. හරි, ওই විදිහට දැන් මේ සමිදයියා මේ අවට පරිසරය මේ තරුණයාට කියලා දෙනවා. ඊට පස්සේ සමිදයියා මුලින්ම ඔබ ගැන කියපු විදිය. මම කියවනේ මේක මේ නමක් නොදන්නා ඔබටයි කියලා. දැන් ඔබ ගැන කියපු විදිය නැත්නම් මේ කතා පොතේ වැදගත්ම ප්‍රධානම චරිතය ගැන කියපු විදිය මෙන්න මෙහෙම එළඹුමක් කරන් තියනවා 33 වෙනි පිටුවේ. ලෝකේ රටවල් කීපයකම ඔය වගේ රේල් ගැට තියෙනවා කියලා සමුද්‍ර පත්‍රයේ කියවලා තිබුණා. ওই කන්ද පාමුල තමයි අපේ තාත්තගේ සොහොන තියෙන්නේ. මම පෙන්නන්නම්. ඒ වගේම මං උදේට පෙන්නන්නම් ඒ කන්දෙන් බැහැගෙන මේ කන්ද නගින ලස්සන ඉඟුරු මලක්. අන්න එහෙම තමයි සමිදයියා මට ඉස්සෙල්ලම ඔබ ගැන කිව්වේ. එහෙම කිව්වහම මගේ හිතට ආවේ පුදුමයක්. මොකක් ගැනද? කවුරු ගැනද කිව්වේ? ඒ කවුද? මං ඇහුවා. ආදරේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ දුර්ලභ ලාපාට ගැහණු සිහිනය. ඔබට හිතාගන්න පුළුවන්ද මේ වචනත් එක්ක මේ උපමා එක්ක මේ උදාහරණ එක්ක කවද විස්තර කරලා තියෙන්නේ කියලා? කවුරු ගැනද කිව්වේ? සමිදයා හිනා වුණා. ඒක හරිම ලස්සන හිනාවක්. මොකක් ගැනද කවුරු ගැනද කිව්වේ? මට නම් හිතාගන්න අමාරුයි සමිදයා. තනිකරම අනුප්‍රාස රසකාරාලංකාරයක් එයා. හෙට උදේට පෙන්නන්නම්කෝ කියලා සමිදයා මේ තරුණයාට අන්න අර නොම නොකියුව ඔබ මේ පොත ලියලා තියෙන්නේ ඔබ ගැන. ඔබව හඳුන්වලා දීලා තියෙනවා. එහෙම තමයි ඔබ ගැන මේ තරුණයා මුලින්ම දැනගත්තේ. ඊට පස්සේ තප්පරේටම ඔබ යන්නේන තැන් ඔබ කෝච්චියෙන් බහින වෙලාව එතකොට ඔබ නවතින්නේ කොතනද මේ හැමදේම සමිදයා දැනගෙන හිටියා. සමිදයියා මේ දැනගත්තු විදිහ ගැන ඒ නැත්නම් ඒ තප්පරේටම යන්නේන තැන් ගැනත් එක්ක ඔබව තේරුම් ගත්ත විදිහ මේ පොතේ හැම තැනකම තියෙනවා. 39 වෙනි පිටුවට මම ඔබ වරගෙන යනවා. මොකක්ද එයාගේ නම? අපි කතා කරගත් පරිදි දෙමෝදර ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන යන ගමන් මම සමිදයියාගෙන් ඇහුවා. සංචරණී. සංචරණී? ඔව්. ඒක අපේ සංගරාවට දානවා කියපු නම නේද? ඔව්. ඔන්න ඔහොම තමයි ඔබේ නම සමිදයියා කිව් මුලින්ම මේ පොතේ මෙයිමාරු ප්‍රසංගේ සංචරණීව අපිට හමු වෙන්නේ අන්න එතෙන්දී. ඊට පස්සේ ඒක සමිද ඒ ආදරයට දාපු නම සංචරණී කියන එක. නමක් නොදන්න, ඉන්න තැනක් නොදන්න මේ තරුණිය ගැන සමිදයියාට දැනගන්න ඕන උණු දේවල් මොන වගේ ඇද්ද? සාමාන්‍යයෙන් නම් අපි ප්‍රේම සම්බන්ධයකදී මුලින්ම දැනගන්න කැමති නම. ඊට පස්සේ ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, පවුලේ කවුද? ඔය වගේ සාමාන්‍ය විස්තර ටිකක් නේ ඕනම ප්‍රේම සම්බන්ධයකදී තරුණයෙක් සහ තරුණියක් අතර හුවමාරු වෙන්නේ මුලින්ම. හැබැයි මේ සමිදට එහෙම දේවල් නෙවෙයි ඔබ ගැන දැනගන්න ඕන වෙලා තිබුණේ. එයාගේ එක හිනාවකින් ඈත ගහක පිපුණු මල්වලට දැනෙන හැඟීම මොන වගේද? එයාගේ ඇඟේ දැවටෙන ඝනකම් මීදුම් කුට්ටියකට දැනෙන උණුසුම මොන වගේද?
එයාගේ කෙස් කැරල්ලත් එක්ක ඔච්චම් කරලා ඒකෙන් හුළඟ ලබන සතුට මොන වගේද? ලෝකේ හැම වර්ණයකටම එයා නිසා අලුතෙන් එකතු වෙන දීප්තිය කොයි තරම්ද? එයාගේ සියුම් චලනයක් හින්දා කාලයේ රිද්මයට සිද්ධ වෙන අභියෝග මොන වගේද? ඔන්න ඔය වගේ දේවල්. ඔබ හිතන්න, මේ නම් සාමාන්‍ය පෙම්වතෙක්ද? ඔහුට තමන් ආදරය කරන කෙනා ගැන දැනගන්න තියෙන දේවල්? හරි පුදුමයි නේද? මේ පොතේ මේ වගේ පුදුම තැන්, අමුතු තැන්, මායාව පිරුණු තැන්, විශ්පය පිරුණු තැන්, ආදරය හිතෙන තැන් අනන්තවත් තියෙනවා. මේ මාර ප්‍රසංගය අපි කියවමින් ඉන්නේ. යන්නේ විරාමයකට. විරාමෙන් පස්සේ නැවතත් හමු වෙමු. ආදරය ගැන කොච්චර කතා කරත් කතා කරලා ඉවර කරන්නත් බෑ. ආදරය ගැන කොච්චර කතා කරත් කතා කරන්න කරන්න අපි හරි ආදරය වෙනවායි මාතෘකාවට. ඉතින් හිතන්නකෝ, මේ මෛමාර ප්‍රසංගයේ පොත පුරාම තියෙන්නේ ආදරය. ආදරය කයිති කරගන්න සමිද කියන තරුණයා දරණ උත්සාහය සහ ඒකට උදව් කරන තවත් තරුණයෙක් මේ පොතේ කතුවරයා විදිහට මම මේ තරුණයාව හඳුන්වනවා. ඊට පස්සේ මේ ආදරය ඔහුට ලැබේවිද නොලැබේවිද කියන කුතුහලය අපේ හිතේ හරි අපූර්වට මෝදු කරනවා. පිටුවෙන් පිටුව අපි බලාගෙන ඉන්නවා මේ ආදරය සමිදට මුණ ගැහෙනකන්, සමිද මේ ආදරය දිනා ගන්නකන්. සමිද මේ ආදරේ නැත සංචරණී. ඇත්තටම සමිද ඇගේ නම දන්නේ නැහැ. ඇව සංචරණී කියලා නම් කරලා තියෙන්නේ ඇගේ සංචාරයේ කොටස්කරුවෙක් හින්දා වෙන්නේ නැති සමිද. කුමාරි, මේ තරුණියගේ පුංචි පුංචි පුරුදු පව මේ ආදරණීය තරුණයා දැනගෙන හිටියා. ඔබ තුත්තිරිමල් අරගෙන යන විදිය, තුත්තිරිමල් ඔෆිස් එකේ ජෑම් බෝතලයකට දාගෙන ඉන්න විදිය, මේ හැමදේම ඔබ ගැන දැනගෙන හිටියා. එතකොට ඔබේ පුංචි පුංචි ආසාවන් මොනවද කියලා ඔහු හරි සැලකිලිමත් වුණා. ඔබ මිදුමට ආසයි, ඉරේලියට ආසයි, වැස්සට කැමති. ඒ වගේම තමයි මේ දුන්නට අතවනල සමුදෙනවා. පුදුම තරුණියක්. ඉතින් මේ අමුතු තරුණියට ඔහු ආදරය වෙන එක පුදුමයක් නෙවෙයි. ඒ වගේම ඇයගේ තිබුණු විශේෂම පුරුද්ද තමයි ගවරවෙල කන්දේ තියෙන මැයි මාර ගහේ මල් දිහා බලාගෙන ඉන්න එක. ඒ බලාගෙන ඉන්න තප්පර ගාන පව සමිද දැනගෙන හිටියා. ඒ තරම් ඇගේ ජීවන චර්යාවේ කොටසක් බවට සමිදපත් වුණා. හැබැයි ඇය මේ මුකුත් දැනගෙන හිටියේ නැහැ. සමිද අයියා මේ කතාව කියන්නේ මේ පොතේ කතුවරයාට. සමිදට අසාධාරණයක් නොවෙන්න කතුවරයා ඔබව හොයනවා, මේ තරුණියව, සංචරණීව. ඒක තමයි මේ පොතේ තියෙන්නේ. ඔබට දෙන්න සමිද අයියා ලිව්ව ලියුම. ඒක විශේෂ ලියුමක්. මේ තරුණියට දෙන්න ලියපු ලියුම. මේ පොතේ ඒ ලියුම ගැනත් තියෙනවා. මෙන්න මෙහෙම. 78 වෙනි පිටුවට මම ඔබව අරගෙන යනවා. එක දවසක මේ තරුණිය එන්නේ නැහැ. දැන් හැමදාම එන පාරක් තියෙනවනේ. කෝච්චියෙන් බහිනවා. තප්පර ගානකින් මෙතෙන්ට එනවා. ඒ තප්පර ගාන ඊට පස්සේ මෙන්න මේ විදියට කාලය ගත වෙනවා. ඊට පස්සේ මැයි මාර ගහ දිහා බලාගෙන ඉන්නවා. ওই වගේ දිනචර්යාවේ හැම තප්පරයක්ම සංචරණීගේ සමිද දැනගෙන හිටියා. එක දවසක ලියුමක් ලියලා මේක දෙන්න බලාගෙන ඉන්නවා මේ තරුණයත් එක්ක, නැත්නම් පොතේ කතුවරයත් එක්ක සමිද. එදා ඔබ එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකද කියලා හොයන්න සමිද යනවා. මේ තේවත්ත පිටරට කොම්පැනික් සල්ලි වලට අරගත්තනේ. මේව සේරම අලුතින් හදන්න යන්නේ. එතකොට මේ ඔෆිස් එකේ වැඩ කරපු අය සේරමල අයින් වුණා. ඊයේ තමයි අන්තිම දවස. ඉතින් යාලා ඊට පස්සේ මොනවද කරන්න කියලා ඇහුවේ මම. එහෙම කියන්න අපි දන්නේ නැහැ. ස්ටෝරුවත් කඩලා රිපයර් කරනවා. මේවා ආයෙත් හදලා වැඩ පටන් අරගන්න අවුරුද්දකට වඩා කල්යයි. ඔන්න ඔහොමයි ඔබේ නොපැමිණීම දැනගන්නේ. ඔබ වැඩ කරපු තේවත්ත, සංචරණී වැඩ කරපු තේවත්ත මේ විදියට වෙන කම්පැනියකට දීමත් එක්ක සංචරණීගේ පැමිණීම නැති වෙනවා. ඊට කලින් දවසේ සිද්ධියක් ගැන සමිතට මතක් වෙනවා. එතකොට කලින් දවසේ ඇය වැඩි වෙලාවක් වෙනදාට වඩා, වෙනදා බලන තප්පර ගානට වඩා වැඩි වෙලාවක් අර මැයි මාර ගහ දිහා බලාගෙන හිටියා. එදා සමිද මේ තරුණයාට කිව්වා, අද මොකක් හරි අමුත්තක් තියෙනවා. වෙනදට එයා මෙච්චර වෙලා මේ මැයි මාර ගහ දිහා බලාගෙන ඉන්නේ. හැබැයි අද බලාගෙන හිටියා. මේක හරි අමුතු සිද්ධියක් කියලා. මේ අමුතු සිද්ධියේ තේරුම සමිදට තේරුම් ගියා ඊට පස්සෙන්ද. මොකද ඇය අන්තිමටම තේවත්තට ආපු දවස එදා. ඉතින් ඇය අපහසුයෙන් වෙන්නේ නැති මැයි මාර ගහට සමුදුන්නේ. මේ පරිසරයට සමුදුන්නේ. ඒකයි ඇය වෙනදට වඩා වැඩි වෙලාවක් මැයි මාර ගහ දිහා බලාගෙන හිටියේ. එතකොට මේ සමිද සංචරණීට දෙන්න ලියපු ලියුමේ මොනව තියෙන්නේ නැතිද? ඒ ගැනත් ඔබට කියන්න බෑ. 81 වෙනි පිටුවේ ඒ ලියුම තියෙනවා.
නමක් නොදන්නා ඔබටයි. ඔබ දන්නවද, මා අතින් මල් පිපෙන සත්‍යයට විශාල බොරුවක් එකතු වුණා. ඒ නිවැරදි කරගත යුතුව ඇත. ඒ නිවැරදිතාව මත සැබෑ අරුතින් ඔබ සිනාසෙනු දැකීම මගේ කැමැත්තයි. එයට ඉඩ දෙන්න. මෙයට සමිද. මොකද්ද සමිද කරපු බොරුව? සමිද අයියේ, මේ මොකද්ද මේ? මම පුදුමයෙන් ඇහුවා. මොකක් වෙනද මේ කියලා තියෙන්නේ? මොකද්ද මේ මල් පිපෙන සත්‍යයට බොරුවක් එකතු වුණා කියලා කියන්නේ? තරුණයා පුදුමයෙන් අහනවා සමිදගේ. ඇත්තටම දැන් මේ පොත කියවගෙනනකොට අපිත් කල්පනා කරනවා, මොකක්ද මේ බොරුව කියලා. සමිද කියන්නේ හරි අවංකව ආදරය කරන තරුණයෙක් කියලා තමයි අපිට මේ වෙනකන් තේරෙන්නේ. මල් පිපෙන ඇත්තට මොකද්ද සමිද කරපු බොරුව? මොකද්ද ඒ කරපු වැරද්ද කියලා කල්පනා කරනවා නම්, ඔබ තරුණිය බලන්නේ මැයි මාර ගහ දිහාද මල් දිහාද කියලා සමිදට සැකයක් තිබුණා. ගවරවෙල කන්දේ තියෙන මැයි මාර ගහ තියෙනවා, ගහේ පිපුණු මල් තියෙනවා. සමිදට ඕන වුණා මේ සංචරණී බලන්නේ ගහ දිහාද මල් දිහාද කියලා බලන්න. අන්න එතෙන්දි තමයි සමිද අතින් වැරද්දක් වෙන්නේ. මල් පිපෙන සත්‍යයට වැරද්දක් වෙන්නේ සමිද අතින් එතෙන්දි. හරි සමිදයි, එහෙම දේවල් වෙන්න පුළුවන්නේ. ඉතින් අනික ඔයාගේ ආකල්පයේ වරදක් නැහෙනි. ඔයාට ඕන උනේ නිවැරදි දේ දැනගන්නනි. එතෙන්දි ඔයාගේ කැපකිරීම හරිම වටිනවා. අනික දැන් ඉතින් ආපහු ගහේ මල් පිපිලා තියෙනවනේ. ඒ දිහා බලලා එයා සතුටු වෙච්ච හැටි අපි දැක්කනේ. අන්න එතන තමයි ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තම ප්‍රශ්නේ කිව්වේ? මොකද්ද ඇත්තම ප්‍රශ්නේ? මේ පිරලා තියෙන මල් ඇත්තම මල් නෙවෙයි. සමිදයි එහෙම කිව්වම මගේ ඇඟම පණ නැති වෙලා ගියා. මගේ නළල දෙපැත්ත හිරි වැටුණා වගේ දැනුණා. මොකද්ද මායාමය ගතියක් මගේ හිතට ඒ වෙලාවේ දැනුණා. අවට කඳුපන්තියේ වියලිලා ගියා වගේ. මං හීනකින් වගේ හිතපු දේ හරි කියලා හිතුණා. සමිද අයියා ඊළඟට කියපු කතාවත් එක්ක. මං ඔබට ඊළඟට කියපු කතාව කියන්නේ. ඇයි දන්නවද? ඒක තමයි මේ පොතේ හොඳම තැන කියලා මට හිතෙන්නේ. ආදරය වෙනුවෙන් එච්චර කැපකිරීම කාටවත් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඉතින් ඒ නිසා මං ඔබට ඒක කියන්නේ. සමිද අයියා ගැන, සමිද අයියාගේ වර්තමානය ගැන මම ඔබට කියන්නේ. හැබැයි මේ පිටුවේ 107 සහ 108 පිටු දෙක ඉවර වුණු විදිහ මම ඔබට කියන්නම්. කතාපතේ අර මගහැරපු ටික මම ඔබ ඒක පොත අරගෙන කියවන්න. මැයි මාර ප්‍රසංගි පොඩ්ඩක් ඉන්න කන්නඩිය දාගන්නකම්. 107 සහ 108. ඔන්න කිසිත් නොදත් ඔබ දැන් හැමදේම දන්නවා. ඔව්, දැන් ඔබ දන්නවා. ඔබ තමයි ඒ කන්දෙන් මේ කන්දටත් මේ කන්දෙන් ඒ කන්දටත් යන ගමන් නතර වෙලා මැයි මාර මල් දිහා බලා ඉඳලා ගිය කෙනා කියලා දැන් ඔබ සියල්ල දන්නවා. ඒත් මන් දන්නේ ඔබ කොහේ ජීවත් වෙනවද කියලා. මගේ පණිවිඩය මෙන්න මේකයි. ඔබට පුළුවන් දාක ආයේ පරිසරයට ගිහින් ඉන්න. ඔබ යන්නේ ජනවාරි සිට අප්‍රේල් අග දක්වා කාලයක නම් ඒ මැයි මාර ගහේ මල් පිපිලා තියෙනවා දැක බලා ගන්න පුළුවන්. ඒ මල් දුටු විගස ඔබේ මුහුණේ සිනාවක් හටගත්තොත් එදාට මේ කතාව සම්පූර්ණ වෙනවා. ඒක එහෙම තමයි වෙන්න ඕන. ඒ පිළිබඳ මට දැනගැනීමට ඉඩක් නොලැබුණාට කමක් නැහැ. ඒත් එය ඒ විදිහට සිදුවේ යුතුමයි කියලා මම නැවත නැවතත් කල්පනා කරනවා. ස්තුතියි. මේට මස්සිමුල ගෙලත්සනක් දාලා තියෙනවා. මේ හොයන්නේ ඔබව. ඔබ මේ පොත කියවුවා නම් දන්නවා ඔබ ගැනයි මේ කියන්නේ කියලා. ඔබ ගැනයි සමිදායා හිතුවේ කියලා. සංචරණී කියලා ඔබටයි නමක් දැම්මේ කියලා. ඒ ඔබද? කේවල බලන්න මැයි මාර ප්‍රසංගේ ඔබේ ලයිබ්‍රරි එකේ තියෙන මොනේ පොතක්. පිටු 108යි තියෙන්නේ. එක හුස්මට එක දිගට ආදරෙන් ඔබ මේ පොත කියවනවා සත්‍යයි. තවත් දවසක මේ වගේ ආදරේ පිරුණු කතාවක් එක ඔබ මුණ ගැහෙන්න. ගිහින් එන්න. ආයුබෝවන්. ඇත කන්දේ ගසත් සිටුවමි මල් පිපේවි අවදහු එහි විමල් ඔබ හට පෙනී සිතට සතුටක් දැනේවා දැනේවා දැනේවා